අද නෙත්‍යෆම් ධර්ම දක්ෂිනාවේ දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්සේ සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අපටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සතුත මස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්මෝ නමස්කාරය වේවා ධම්මස්වාමි ලෝකස්වාමි භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම්ම භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුට වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු ශාසන ආරක්ෂකීන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාදු 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 සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි අද දවසේදී පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ වෙනදා වගේම භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් තාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි විශේෂයෙන්ම අද ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව සඳහා පිඟන්ත දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ නුගේගොඩ පදිංචි රුවණි අසංකා සහ නලින්ද රාජසිංහ ඇතුළු පිඟන්ත පිරිස විසින් අපි මේ පිඟුතුන්ට ධර්මානුශාසනාව අවසානයේදී පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නයි
මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ. විශේෂයෙන්ම අද දවසේ ධර්මදේශනාව සඳහා බොහොම විශේෂ සූත්‍රයක් මාතෘකා වශයෙන් තෝරගන්න අදහස් කරගත්තා. අංගුත්තර නිකායේ පංචක නිපාත පාළීහි සංග්‍රහ වෙලා තිබෙන පංච ඉට්ඨ ධම්ම කියන සූත්‍ර දේශනාවයි අද දේශනා කරන්න අපි තෝරගත්තේ. බොහෝම වටින ධර්ම කාරණා රසක් අන්තර්ගත වෙලා තිබෙන සූත්‍ර දේශනාවක් නිසා අපි මේ සූත්‍ර දේශනාව අපේ පින්වතුන්ට දේශනා කරන්නට තෝරගත්තා. දවසක් අපගේ භාග්‍යවතුන් වහන්සේ ජේතවනාරාමේ වැඩවාසය කරන සමී අනේපිඩු මහසිතාණන් භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන්න ජේතවනාරාමයට ආවා. අනේපිඩු සිටුතුමා කියලා කියන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ කිරිහි අප්‍රමාණ ශ්‍රද්ධාවක් තිබිච්ච සිටුවරේ. බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා ඒ භාග්‍යවතුන් වහන්සේට නිරන්තරයෙන්ම පිංතුණි අපෝපස්ථාන කරන සිටුවරේ. සිටුතුමා කොයිතරම් ශ්‍රද්ධාවෙන් බුදුන් සරණ ගිහිල්ලා ඉන්නවද කියලා කියන්නේ සමහර දවස්වලට සිටුතුමාට බුදුරජාණන් වහන්සේ නොදැක ඉන්න බැරි තරම්. ඒ නිසා නිරන්තරයෙන්ම බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ජේතවනාරාමයට යනවා. අනේ පිටු සිටුතුමා බුදුරජාණන් වහන්සේට කොයිතරම් ශ්‍රද්ධාවෙන් කටයුතු කරාද කියලා කියන්නේ දවසක් බුදුරජාණන් වහන්සේ තීරණය කරනවා එක්තරා වස් කාලයක් වෙනත් පලාතක සමාදන් වෙන්න ඕනේ කියලා. ඉතින් අනේ පිටු සිටුතුමා මේක දැනගෙන බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි මෙවර වස් කාලයක් මේ ජේතවනාරාමයේම ගත කරන්න කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ සිටුතුමාගේ ආරාධනාව බාරගත්තේ නෑ. ඉතින් සිටුතුමා ඒ පිළිබඳව දොම්නසටපත් වෙලා මාලිගාවට ඇවිල්ලා දුකසේ කල් ගෙවද්දී මාලිගාවේ හිටපු පුණ්ණා කියලා දාසියක් සිටුතුමාගේ මේ වෙනස තේරුම් අරගෙන සිටුතුමාගෙන් අහනවා ඇයි සිටුතුමනි දුකින් ඉන්නේ? එතකොට කියනවා පොන්න භාග්‍යතුන් වහන්සේ මෙවර වස් කාලයේ වෙනත් පලාතක ගත කරන්න තීරණය කළා. පුන්න භාග්‍යතුන් වහන්සේව මට නොදක තුන් මාසයක් ඉන්න වෙනවා. ඒ සම්බුදු මුව මඩල නොදක මන් තුන් මාසයක් මේ මාලිගාවට වෙලා කොහොම ඉන්නද? ඒ මදුර හඬින් බණපදයක් අහන්න නැතුව මම මේ මාලිගාවට වෙලා මේ තුන් මාසෙ කොහොම සතුටින් ඉන්නද? සිටුතුමාගේ දුක අහපු පුන්න කියනවා සිටුතුමනි මමත් භාග්‍යතුන් වහන්සේට ආරාධනා කරන්න. සිටුතුමා කියනවා නුඹ භාග්‍යතුන් වහන්සේ වඩින එක නතර කළොත් මම නුඹව දහස භාවයෙන් මුදවනවා කියලා. බුදුරජාණන් වහන්සේ වඩින මාර්ගයට ගිහිල්ලා පුණා භාග්‍යතුන් වහන්සේගේ පාමුල වැඳ වැටලා දණ්ඩ නමස්කාරය කරමින් භාග්‍යතුන් වහන්සේ නවතින සීක්වා කියලා ආරාධනාව කළා. ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ පුණාගෙන් අහනවා පුණ නුඹ අනුන්ට අයිති ජීවිතයක් සහිත දාසියක්. නුඹ මොනවද මම නැවතුනොත් මං වෙනුවෙන් කරන්නේ? භාග්‍යතුන් වහන්සේට කියනවා ස්වාමීනි ඔබ වහන්සේ දන්නවා මට ඔබ වහන්සේට දෙන්න දෙයක් නැහැ. හැබැයි ස්වාමීනි ඔබ වහන්සේ මෙවර ජේතවනාරාමයේ නැවතුනොත් මම තිසරණෙහි පිහිටලා දිවි හිමින් සිල් රකින්න ඔබ වහන්සේගේ ශ්‍රාවිකාවක් වෙන්නම් කිව්වා. ඉතින් භාග්‍යතුන් වහන්සේ වෙලාවේ අන්නේ කාරණාව නිසා ජේතවනාරාමයේ නැවතුණා. ඉතින් ඒ වෙලාවේදී අනේ පිටි සිටුතුමා මේ කාරණාවට සතුටටපත් වෙලා අනේ පිටි සිටුතුමා පොන්නා දාසියව දාසභාවයෙන් මුදවල තමන්ගේ දියණිය කියන තනතුරටපත් කළා. පිඟුතුන් හිතන්ඩ අනේ පිටි සිටුතුමා කියලා කියන්නේ කොයිතරම් මහ ධනවතෙක්ද? අපට හිතන්ඩවත් බැරි මට්ටමේ ධනවතෙක්. ජේතවනාරාමයේ හදන්ඩ පිඟුතුනි කහවණු කෝටි 54ක් වියදම් කළා. අද කහවණුක වටිනාකම 900,000 ගණන. ඒ තරම් මහ ධනවතෙක් තමයි අනේපිඩු සිටුතුමා කියලා කියන්නේ. අනේපිඩු සිටුතුමා තමන්ගේ ගෙදරෙ හිටපු දාසියව දහසභාවෙන් මුදවල දියණියක් කියන තනතුරට පත් කළේ බුදුරජාණන් වහන්සේව නමත්තගත්ත කියන සතුටද? එහෙනම් හිතන්න අනේපිඩු සිටුතුමාට භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව කොයිතරම් ශ්‍රද්ධාවක් තියෙන කෙනෙක්ද? ඒ කියන්නේ පිටු සිටුතුමා නිරන්තරයෙන්ම භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න යනවා, භාග්‍යතුන් වහන්සේ නොදකින්නම කියන එක අනේ පිටු සිටුතුමාට දුක.
එදත් භාග්‍යතුන් වහන්සේ මුණගැහෙන ජේතවනාරාමයට ගියපු වෙලාවේ සිටුතුමා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා එකත් පසෙක හිඳගෙන භාග්‍යතුන් වහන්සේ ළඟ ඉඳෙද්දී භාග්‍යතුන් වහන්සේ සිටුතුමාගෙන් මෙනි මෙහෙම කාරණාවක් කියනවා පංචමේ ගහපති ධම්මා ඉට්ටා කන්තා මනාපා ගෘහපතිය මේ ලෝකේ කාරණා පහක් තියෙනවා ධර්මයන් පහක් තියෙනවා මේ ලෝකේ මිනිස්සු ප්‍රාර්ථනා කරන මේ ලෝකේ මිනිස්සු කැමති මේ ලෝකේ මිනිස්සු ප්‍රිය කරන මේ ලෝකේ මිනිස්සු ප්‍රියයි මේ ලෝකේ මිනිස්සු ඒ නිසායකට කැමති ඒ නිසායි ලෝකේ මේ ලෝකේ මිනිස්සු මෙන්න මේ පහ පතනවා නමුත් කියනවා දුර්ලභා ලෝකස්මි ගහපතිය ඒ පහ ලබන එක දුර්ලභයි මොනවද ඒ කාරණා පහ ආයුකෝ ගහපති ඉට්ටා කන්තා මන ඉට්ටෝ කන්තෝ මනාපෝ දුර්ලභෝ ලෝකස්මි මොන පළවෙනි එක තමයි ආවුෂය මේ ලෝකේ මිනිස්සු ආවුෂයට ප්‍රියයි ආවුෂය ලබන එකට ප්‍රියයි ඒ නිසා ආවුෂයට කැමති ඒ නිසාම මිනිසු දීර්ඝාවුෂය ප්‍රාර්ථනා කරනවා පිඟුතුනි සමහර අය ඉන්නවා මරණය පතනවා මම දැන් ජීවත් වුණ ඇති මම මැරුණා නම් හොඳයි ඔහොම පතනයි ඉන්නවනේ නමුත් පිඟුතුනි ඒ මරණය ප්‍රාර්ථනා කරන අය කැමති ජීවත් වෙන මටද මැරෙන මටද ජීවත් වෙන්න කැමති හිතන්නකො බස එක ගමනක් යනකොට එක පාරටම බස් එක ගිනි ගන්න පටන් ගත්තොත් ඇතුළේ ඉඳලා කෑ ගහන්නේ මොනව කිය කියද මං කැමති දේ ලැබෙනවා කියලාද නෑ මාව බේර ගන්න කියලා ඒකේ මරණීය පතන කෙනත් කැමති ජීවත් වෙන්න එන මේ ලෝකේ මිනිස්සු දීර්ඝාෂය ලබන එකට කැමති ඒ නිසා පතනවා හැබැයි කියනවා භාග්‍යතුන් වහන්සේ දුර්ලභා ලෝකස්මි ලබන එක දුර්ලභයි ඊළඟට කියනවා භාග්‍යතුන් වහන්සේ මේ වර්ණය මේ ලෝකේ මිනිස්සු උසස් වර්ණයක් ලබන එකට කැමති ඒ නිසා උසස් වර්ණයක් ප්‍රාර්ථනා කරනවා හැබැයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ලබන එක දුර්ලභයි මේ ලෝකේ මිනිස්සු සැප ලබන්න කැමති සැපයට කැමති ඒ නිසා සැපය පතනවා නමුත් ලබන එක දුර්ලභයි සැපවත් වෙලා උපදින එක දුර්ලභයි මේ ලෝකේ මිනිස්සු යසසට කැමති යසස ලබන එක මිනිසු ප්‍රියයි නමුත් ඒ යසස ලබන එක මේ ලෝකේ දුර්ලභයි ඒ වගේම තමයි මේ ලෝකේ මිනිස්සු මරණින් මතුව සුගතියක උපදිනවට කැමති මොකද සුගතියටයි ප්‍රිය ඒ නිසා සුගතිය ප්‍රාර්ථනා කරනවා නමුත් භාග්‍යතුන් වහන්සේ බොහොම වටින කරුණක් මෙතනදී සිටුතුමාට කියනවා සිටුතුමනි මේ කාරණා පහ මිනිස්සු කැමති වුණාට මිනිස්සු ප්‍රිය කරාට මිනිස්සු පැතුවට ග්‍රහපතිය මේවා මේ ප්‍රාර්ථනා කරලා ආයාචනා කරලා යාඥා කරලා ලබන්න පුළුවන් පහක් නෙමෙයි මේ කාරණා පහ ආයාචනා කරලා ලබන්න පුළුවන් පහක් නෙමෙයි මේ කාරණා පහ ප්‍රාර්ථනා කරලා ලබන්න පුළුවන් පහක් නෙමෙයි මොකද ගොඩක් දිනෙක තමන්ගේ කැමැත්ත ඉටු කරගන්න උත්සාහ කරන්නේ ප්‍රාර්ථනා කළා යාඥා කළා ඒකනේ මිනිස්සු දේවාලවල් ගහන්නේ ගිහිලා බාර වෙන්නේ බෝධීන් වහන්සේ ළඟට ගිහිලා බාර වෙන්නේ කනේ එතන පිඟුතුනි මේ බාර වෙනවා කියලා කියන්නේ මොකද්ද පිඟුතුනි මේ බාර වෙනවා කියලා කියන්නේ බොහොම ප්‍රාථමික මට්ටමේ කාරණාව මම ඒ කාරණාව අපි පිඟුතුන්ට තේරුම් කරලා දෙන්න දැන් හිතන්න කෙනෙක් රැකියාවක් අපේක්ෂා කරගෙන ගිහිලා බාර වෙනවා දෙවියන් ළඟට ගිහිලා බාර වෙනවා මට මේ රැකියාව සාර්ථක වුණොත් මට මේ රස්සාව ලැබුණොත් මමගේ පළවෙනි වැටුපෙන් මෙතන පූජාවක් තියෙනවා එහෙම නැත්නම් බෝධිය ළඟට ගිහිල්ලා ප්‍රාර්ථනා කරනවා බාර වෙනවා මට මේ රස්සාව හරි ගියොත් මමගේ පළවෙනි වැටුපෙන් මේ බෝධින් වහන්සේගේ තින්තාලේප කරලා දෙනවා බෝධිගර්භයේ තින්තාලේප කරනවා එහෙම නැත්නම් මම මෙතනට මේ විදුලි වැටක් හදලා දෙනවා නැත්නම් මේ පන්සලේ යම්කිසි කටයුත්තකට මගේ පළවෙනි වැටුප දෙනවා ඔකට අපි කියනවා බාර වෙනවා කියලා මම ඔක තවත් උදාහරණකින් මෙහෙම කියන්න යම් කිසි තැනකට යනවා රැකියාවක් අපේක්ෂා කරගෙන ඒ ආයතනයේ කෙනෙක්ව පත් කරලා තිනවා ඒ ආයතනෙට රැකියාවට සේවකයන්ව බඳව ගන්න ඉතින් ඒ සම්මුඛ පරීක්ෂණයට ඉන්න ඒ ප්‍රධානීක ළඟට ගිහිල්ලා කියනවා
පුළුවන් ඔබතුමා මාව මේ රස්සාවට බඳව ගන්න මාව බඳව ගත්තොත් මං ඒ වෙනුවට මගේ පළවෙනි වැටුප මං වාට දෙන්න උතනදී අපි ওই වචනෙට පාවිච්චි කරන වචනයක් ওই ක්‍රියාවට පාවිච්චි කරන වචනයක් ඒකට අපි කියන්නේ අල්ලස් දෙනවා කියලා නමුත් බලන්නකො දැන් අර බෝධීන් වහන්සේ ළඟට ගිහිලා කරපු දෙයි මේ මිනිස්සු ළඟට ගිහිලා කරගන්න දෙය අතරේ මොකද තියෙන වෙනස ඒ ක්‍රියා දෙකේ වෙනසක් නැහෙනි නමුත් පාවිච්චි කරන වචනවල වෙනසක් තියෙනවා එක වචනයක් ගරු කටයුතු වචනයක් අනිත් වචනිය බොම නින්දාසහගත වචනිය අපි අල්ලස් දෙනවා පගා දෙනවා කියන වචනිය හොඳ වචනයක් හැටියට සලකන්නේ නැහැ නමුත් ක්‍රියා දෙකේම හැසිරීම එකයිනේ බෝධින් වහන්සේ ළඟටත් ගිහිල්ලා මට මේක හරි ගියොත් පළවෙනි වැටුප දෙනවා කියනවා රස්සාවට බඳව ගන්න මිනිස්සු ළඟට ගිහිල්ලත් කියනවා මට මේක හරි ගියොත් මගේ පළවෙනි වැටුප දෙනවා අපේ පින්වතුන් හිතන්න ඒක කොයිතරම් ප්‍රාථමික ක්‍රියාවක්ද දැන් මේ බෝධින් වහන්සේ ඒ මිනිස්සගේ වැඩේ ඉටු කරලා දෙන්න ඕන අර ඒ මිනිස්ස පොරොන්දු වෙච්ච දේ ලබන්න භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ කාරණාවට දේශනා කරපු ඉතාම වටින සූත්‍ර දේශනාවක් තමයි මේ දේශනාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ගහපතිය මේ ලෝකේ මේවා ප්‍රාර්ථනා කළා යාඥා කළා ආයාචනා කරලා ලබන්න පුළුවන් ඒවා නෙමෙයි උන්වහන්සේ ඒකට හරි ලස්සන උදාහරණයක් කියනවා ගෘහපතිය හිතන්නකෝ මේව ප්‍රාර්ථනා කළා යාඥා කළා ලබන්න පුළුවන් ඒවා නම් කවුද අහනවා මේ කාරණා පහෙන් මේ ලෝකේ පිරිහිලා ඉන්නේ මොන මිනිස්සයට දහනවා මේ කාරණා පහෙන් අඩුපාඩුවක් තියෙන්නේ ඒ කවුරුත් පතනවද පින්වතුනි අල්පාවශ්‍යක වෙලා උපදින්න හැමෝම ප්‍රාර්ථනා කරන්නේ දීර්ඝාෂය ලබන්නනි හැමෝම ප්‍රාර්ථනා කරන්නේ ලස්සන වෙලා උපදින්න හැමෝම ප්‍රාර්ථනා කරන්නේ සැප විඳින්න කවුරුවත් පතන්නේ අනේ මං ඊළඟ ජීවිතේ දුප්පත් වෙලා ඉපදේවා මේ ජීවිතේ මාව ධනෙන් පිරිහේවා එහෙම පතන්නේ කවුරුවත් පතනවද මරණින් මතු මං සතර අපායක උපදීවා කියලා පතන්නේ නේ මොනවද පතන්නේ ස්වර්ග සම්පත්තිය පතන්නේ සැපය ලැබෙන්න පතන්නේ දීර්ඝාෂය ලැබෙන්න ඒකයි භාග්‍යතුන් වහන්සේ කියන්නේ මේවා එහෙම පතලා දෙවියන් ළඟට ගිහිල්ලා බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා මේ ආයාචනා කළා ඉල්ලන්න පුළුවන් ඒවනම් භාග්‍යතුන් වහන්සේ අහන්නේ ඒකයි බ්‍රාහ්මණේ ගෘහපතිය මේ ලෝකේ කවුද අහනවා මේ ටිකෙන් පිරිහිලා ඉන්නේ මේ වයින් දුප්පත් වෙන්නේ කවුද කියලා අහනවා එහෙනම් මේ ලෝකේ හැම කෙනෙක්ම මේ කරුණ පහෙන් පොහසත් නමුත් වෙන්නේ ඇතියි ඒ වෙහිම ලබන්න පුළුවන් පහක් නෙමෙයි එහෙනම් කොහොමද මේව ලබන්නේ භාගතුනාස දේශනා කරනවා දීර්ඝ ආශියක් ලබන්න කැමති කෙනා දීර්ඝ ආශියක් ප්‍රාර්ථනා කරන කෙනා කළ යුතු දේ තමයි යාඥා කරන එකවත් ප්‍රකාශ කරන එකවත් ප්‍රාර්ථනා කරන එකවත් නෙමෙයි ඒ දීර්ඝ ආශිය ලබන ප්‍රතිපදාව සම්පූර්ණ කරන්න ඕන මෙනි මේක තමයි ආර්ය ශ්‍රාවකයාගේ ළඟ තියෙන වෙනස අපි බුදුන් සරණ ගියපු සැබෑ ආර්ය ශ්‍රාවකෙක් විදියටද මේව ලබන්නේ කියන කාරණාවත් මෙනි මේ සූත්‍රයෙන් හොඳට ඔප්පු කරගන්න පුළුවන් එහෙනම් දීර්ඝාෂියක් ලබන කෙනා මොකද කරන්න ඕන දීර්ඝාෂිය ලබන ප්‍රතිපදාව සම්පූර්ණ කරන්න ඕන මොකද දීර්ඝාෂිය ලබන ප්‍රතිපදාව අල්පාෂ්ක වෙන අකුසල කර්ම කරන එකෙන් වළකින්න ඕන ඒක තමයි දීර්ඝාෂය ලැබෙන ප්‍රතිපදාව. අල්ප ආශය ලැබෙන අකුසල කර්ම කරනකින් වළකින්න ඕන. ඊළඟට දීර්ඝාෂය ලැබෙන පුණ්‍ය කර්ම කරන්න ඕන. මොනවද පින්වතුනි අල්ප ආශක වෙන අකුසල කර්ම? අර පහුගිය අපි දේශනා මාලාවක් පැවැත්තුවා චූලකම විභංග සූත්‍රය අසුරු කරගෙන. එහිදීත් අපි විශේෂයෙන්ම දේශනා කළා කෙනෙක් කල්ප ආශක වෙලා උපදින්නේ හේතු මොනවද? ප්‍රාණඝාත අකුසල කර්මීය යම් කිසි කෙනෙක් ප්‍රාණඝාත අකුසල කර්මයේ කළොත් අන්න ඒ කෙනා අල්පාවශක වෙලා උපදිනවා ඊළඟ ජීවිතේ මරණාසන්න මොහොතේ විපාක නොදුන්නොත් මනුෂ්‍ය භවයක් ලැබුවොත් අල්පාවශක වෙලා උපදිනවා අපේ පිංගුතුට මතක ඇතිනි කැලණිතිස හාමුදුරු උන්වහන්සේ පිරිනිවන් පාන්නේ උණුතෙල් කටාරමකට වැටිලා උන්වහන්සේට එහිම පිරිනිවන් පාන හේතුව චක්කුසලිය මොකද්ද කලින් ජීවිතයක දවසක් කිරිහට්ටියක් කුණු කරද්දී පියාඹගේ නාපු මැස්සේ ඒ කිරිහට්ටියට වැටෙද්දී ඒක දැක දැක ලිප මෙලෙව්වා ඒක දැක දැක ලිප ගිනි මෙලෙව්වා
එන මැස්ස අල්ලල මරලවත් දාලවත් නෙමෙයි වැටිච්ච මැස්ස ඉවත් කරන්න හැකියාව තියේදී ඉවත් කලේ නැහැ කියන කුසලය බලන්න පිඟුතුනේ චේතනාව කොච්චර භයානකද තමන් වහන්සේට පිරිනිවන් පාන ජීවිතේදී යකුසල කර්මයේ ගෙවන්න උනා එන මේක තමයි යම් කිසි කෙනෙක් අල්පෞෂ්ක වෙන හේතුව මේ ලෝකේ ඕනම කෙනෙක් අල්පෞෂ්ක වෙනවා නම් ඒකට කර්මයක් බලපානවා ප්‍රධානම අකුසල කර්මය තමයි ප්‍රාණඝාත කිරීම එක එක හේතුව ඉතින් මේ අකුසල කර්ම කරන එකෙන් වළකින්න ඕන ඊළඟට ඊළඟ කාරණාව තමයි දීර්ඝාෂය ලැබෙන පුණ්‍ය කර්ම කරන්න ඕන මොනවද පිංගුතුරි මේ දීර්ඝාෂය ලැබෙන පුණ්‍ය කර්ම අපේ රටේ හිටියා වසඹ කියලා රජ කෙනෙක් පිංගුතුරි මේ රජතුමා රාජාභිෂේක ලැබෙන දවසේ ආයු පාටක ඇවිල්ලා කියනවා මහරජා ඔබට අවශ්‍ය තියෙන අවුරුදු 12යි කියලා ඉතින් රහතන් වහන්සේලා ළඟට ගිහිල්ලා අහනවා දීර්ඝාෂය ලැබෙන පුණ්‍ය කර්ම මොනවද කියලා ඒ විලාවේදී රහතන් වහන්සේලා කියනවා මහරජ පෙරහන් කඩ දාණය දීර්ඝාෂය ලැබෙන පුණ්‍ය කර්මයක්. පිටුතර මේ පෙරහන් කඩ පූජා කිරීම ඊටාම උසස් ගණී ආනිසංස ලැබෙන පින්කම. ගොඩක් දෙනෙකුට ඒ කාරණා පිළිබඳව තියෙන අවබෝධය හරි අඩුයි. නමුත් අපි නොඑක් වරක් දේශනාවල්වලදීත් පවත්වලා තියෙනවා මේ පෙරහන් කඩ දාණය ආනිසංසය. සදහම් කළ තියෙන්නේ පෙරහංකඩ දානයක් පූජා කරපු කෙනෙක් යම් දිව්‍ය භවයක් ලැබුවොත් ඒ භවයේ සියලු ආශික්මූපු දිව්‍යම ආශයක් ලබනවා එනම් යම් කිසි ජීවිතයක් ලැබුවොත් ඒ ලබන ජීවිතේ උපරිම ආශය ඒ කෙනාට විඳින්න පුළුවන් පෙරහංකඩ දානයක් පූජා කරපු කෙනා මනුෂ්‍ය භවයක් ලැබුවත් එහෙමයි ඒ අතර කාලය තුල සොර සතුරන්ගෙන්වත් යම් කිසි බලයකින්වත් ඔහුව මරන්න බෑ. අවියායුධයකින් වසක් විසකින් ඔහුව මරන්න බෑ. කියන්නේ නියත ආශය නොගෙවා ඒ අතර කාලය තුල ඒ කෙනා මරණයටපත් වෙන්නේ නෑ. මේක තමයි දීර්ඝ ආශය ලැබන ප්‍රතිපදාව. යම් කිසි කෙනෙක් මේ දීර්ඝ ආශය කැමති වෙනවා නම් එහෙනම් මේ පෙරහන් කඩ දාන්නේ විශේෂ පූජා මේක ඕනම කෙනෙකුට පිංඔතුණි කරන්න පුළුවන් පිංකම. හිතන්නකෝ බොහෝ හැකියාවක් නැති කෙනෙකුට උනත් තමන්ගේ දෑතින්ම රෙදි කඩක් අරගෙන පෙරහන් කඩයක් සකස් කළ පූජ කරන්න පුළුවන්. තවත් කැමති කෙනෙකුට හැකියාව තියෙනවා නම් වෙළඳ පොලේ තියෙනවා මෙවටම විශේෂ විශේෂ පෙරහන් කඩ උපකරණ. ප්ලාස්ටික් වලින් හදපු කුඩා සිදුරු සහිත මධ්‍යම ප්‍රමාණයේ සිදුරු සහිත තරමක් විශාල ප්‍රමාණයේ සිදුරු සහිත පෙරහන් කඩ තියෙනවා. ඉතින් ඒවා සකස් කරගෙන පූජ කරන්න පුළුවන්. මොකද පළතුරු විෂ පානය කරද්දී ඒ පෙරහන් කඩ උපකරණ විශේෂීම ප්‍රයෝජනවත් වෙනවා. මොකද මේ යුෂ සකස් කරනකොට ඒවා පෙරලා පූජා කිරීම අනිවාර්ය කාරණාවක් නිසා. ඒ වගේම තමයි මේ තවත් විශේෂීම තියෙනවා ඔය වතුර පෙරන උපකරණ යම් හැකියාවක් තියෙන කෙනෙකුට ඒවත් පූජ කරන්න පුළුවන් විශේෂයෙන්ම ජල පරිභෝජනයට නුසුදුසු ප්‍රදේශවල එවැනි උපකරණවල විශේෂ අවශ්‍යතා තියෙනවා ඉතින් අන්නේව පූජ කරත් මේ පෙරහන් කඩ දානය පිටුතර මේ ආනිසංසය තමයි මම අර කලින් මතක් කළේ සසරි දීර්ඝාෂය ලබන්න පුළුවන් ඊළඟට කියනවා මහරජ ආවාස සකස් කළ පූජා කිරීම ගිලන්නු වයට බෙහෙත් සැපීම ගිලන්නු උපස්ථානය ඒ වගේම තමයි තවත් විශේෂ පුණ්‍ය කර්මයක් තමයි ගරා වැටිච්ච ආවාස සංඝාවාස පිලිසකර කිරීම තින් තාලේප කිරීම කුණු පිරියම් කිරීම කැඩිච්ච ස්ථාන පිලිසකර කිරීම ඒවන් නැවත කියන්නේ ප්‍රතිසංස්කරණය කරනවා කියන එකත් දීර්ඝාෂය ලැබෙන පුණ්‍ය කර්මයක් ඉතින් මෙන්න මේ කාරණාවල් රජතුමාට ප්‍රකාශ කරාම රජතුමා දොළොස් අවුරුද්දක් මේ පුණ්‍ය ක්‍රියා ටික කළා. ලංකාවේ සියලුම මහා සංඝරත්නියට තුන් සිවුරු පූජ කළා. නොවැඩිය භික්ෂුන් වහන්සේලාට ඒ පරිස්කාර සකස් කළා ඒ ඒ විහාරස්ථාන වලට යවුවා. ස්ථාන 32ක මිහිරි කිරි බද්දන් දුන්නා. ස්ථාන 64ක මිශ්‍ර බද්දන් දුන්නා. මෙන්න මේ විදියට
රජතුමා බොහෝ පින් කළා. පන්සල් හැදුවා, ආවාස හැදුවා, ගරා වැටිච්ච ස්ථාන ප්‍රතිසංස්කරණය කරා. ලංකාවේ සියලුම ස්ථාන ප්‍රතිසංස්කරණය කළා ගරා වැටිච්ච පන්සල්වල තිබිච්ච. ඒ වගේම සෑගිරිය තෝපාරාම රුවන්මැලි මහා සෑය ජයශ්‍රී මහා බෝධිය කියන මිනිමි ස්ථානවල නොනිමින පහන් දැල්ලුවා දහසක්. ඒ වගේම මිහින්තලේ පරිවාර චෛත්‍ය 10ක් හැදුවා. මේ විදියට රජතුමා පින්වතුනි මේ බොහෝ පින්කම් කළා. ධර්මීගෙන ගන ස්වාමින් වහන්සේලාට සිව්පසය පූජා කළා. ධර්මදේශිකයන් වහන්සේලාට අවශ්‍ය කරන ඒ පහසුකම් සැලසුවා. දොළොස් අවුරුද්දක් මේ පුණ්‍ය කර්ම ටික කරපු මේ රජතුමා පින්වතුනි සදහන් කළ තිනවා 44 අවුරුද්දක් ආයු වින්ද කියලා. මොකද මේ වෙන්නේ? බුදුරජාණන් වහන්සේ එයි ඒ නිසයි මේ කාරණාව දේශනා කරන්නේ. අපි හිතමු යම් කිසි කෙනෙක් කල්පාවුෂ්ක වෙන්නේ සසරේ අකුසල කර්මයක් නිසා කියලා. එහෙනම් ඒ අකුසල කර්මීය යටපත් වෙන විදියට කුසල කර්ම වඩන්න ඕන. තවත් උදාහරණයක් කියනවා නම් අපි හිතමු කෙනෙක් ලෙඩ වෙනවා. ඒ ලෙඩ වෙන්නේ පෙර ජීවිතේ කරපු අකුසල කර්මයක් නිසානේ. එහෙනම් කල යුත්තේ මොකද්ද? ඒ අකුසල කර්මීය යටපත් වෙන විදියට කුසල කර්ම වඩන්න ඕන. අර රෝහිණී කෙනෙක් තරම් නැගණියක් හිටියා. ඒ කලින් ජීවිතයක රජ කෙනෙකුගේ අග්‍රමහිෂිකාවා. නමුත් රජතුමා විශේෂයෙන්ම මේ අන්තපුර කාන්තාවකට ප්‍රිය කරා කියලා ඒ පිළිබඳ ඉරිසියාවක් ඇති කරගෙන ඒ කාන්තාව නිදන සයනිහි කහඹිලේ කොළ ඇතරුවා. ඉතින් ඇගේ ශාරීරියට කරපේ හානිය නිසා මේ රෝහිණී නැගණියට මේ ජීවිතේ මුළු ශරීරයේ පුරාම කුෂ්ටයක් හටගත්තා. ඉතින් මේකෙන් දුක් විඳ විඳ ඉන්නකොට ඒ ආරණ වහන්සේගේ බස අහලා තමන්ගේ ධනෙන් සංඝාවාසයක් හදලා පූජා කළා. අන්නේ පූජාව කරන දවසේ ඒ අර සසරින් ගෙනාපු අකුසලයේ යටපත් වෙලා කුසල කර්ම බලවත් කරගෙන ඇසුවපත් වුණා. මේ වගේ උදාහරණ කතා ඕනතරම් තියෙනවා. අපේ ඔය මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ ගිහි කාලේ බිරිඳ පිප්පලි මානවකගේ ගිහි කාලේ බිරිඳ ඒත් කාශ්‍යප භාගතුන් වහන්සේගේ කාලෙදි කර්මයක් වින්දනේ. ඒ කලින් ජීවිතයක තමන්ගේ නැගණියත් එක්ක ඇතිවෙච්ච විරසක බවක් නිසා පසේ බුදුරජාන් වහන්සේ නමකට කරපු හානියක් නිසා ඇගේ ශරීරින් ඉවස ගන්න බැරි දුර්ගන්ධයක් හැමුවා. ඉතින් ඒ වගේ අකුසල කර්ම ගෙවනකොට කල යුත්තේ කුසල කර්ම බලවත් කරගන්න ඕන. ඒව නැත්තම් මේ ප්‍රාර්ථනා කළ ලබන්න පුළුවන් ඒව නෙවි. තමන්ට රස්සාවක් නැත්තම් තමන්ට ව්‍යාපාර දියුණු කරගන්න බැරි නම් ඉතින් ඊට අනුරූප ඊට ප්‍රතිවිරුද්ධව තියෙන කුසල කර්ම වඩන්න ඕන. ඉතින් ඒව දියුණු කරගන්න පුළුවන් කුසල කර්ම කරන්න ඕන. එහෙම කුසල කර්ම කරනකොට තමයි ඒ ප්‍රාර්ථනාවල් පින්වුතුනි ඉටු වෙන්නේ. තමන්ගේ බලාපොරොත්තු ඉටු කරගන්න කුසල කර්මම කරන්න ඕන. තමන්ගේ දරුවා ඉගෙනීමට අදක්ෂ නම් ඒව දේවාලවල් ගාන ගිහිල්ලා ප්‍රාර්ථනා කළා ආයාචනා කළා ලබන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒ දරුවගේ මතක ශක්තිය වැඩි කරවන, බුද්ධිය වර්ධනය කරවන කුසල කර්මයේ දරුවගේ අතින් කරවන්න ඕන. අපි නිතරම මතක් කළා තියෙනවා පාත්‍ර ආධාරක පූජා කරනවා කියන එක මතක ශක්තිය වැඩෙන විශේෂ පුණ්‍ය කර්මයක්. ඉදිකටු දන් දෙන එක, විශේෂයෙන්ම මල්ලාසන පිරිසුදු කරන එක, ඒ වගේම බෝමළුවේ තිබෙන කුඩා කුඩා අපද්‍රව්‍ය ඉවත් කිරීම, මේව මතක ශක්තිය වැඩෙන, බුද්ධිය වර්ධනය වෙන පුණ්‍ය කර්ම. එහෙනම් ඒව තමයි නිතරම කරන්න ඕන. මොකද අකුසල කර්ම කරන්න ඒ මතක ශක්තිය පිරිහෙනවා. අරංගුලිමාල කුමාරයා දිසාපාමොක් ආචාර්යතුමාගේ ළඟ ඉගෙන ගන්නකොට දක්ෂම ශිෂ්‍යයනේ. ඒ නිසා ආචාර්යතුමාගේ විශේෂ ප්‍රියබවක් ඔහුට තිබෙච්ච නිසානේ ශිෂ්‍යය ඔහුට ඉරිෂියා කළා. බොරු චෝදනා නගවලා ගුරුවරයාගේ හිත අපහදවලා මේ ඇඟිලි මාලයක් සකස් කරගෙන ඉන්නේ කියලා පූජාවකට ගුරුවරයා එහෙම දඬුවමක් දුන්නේ. අති දක්ෂ ශිෂ්‍යයෙක්. හොඳට ඉගෙන ගන්න පුළුවන්. හොඳ මතක ශක්තියක් තියෙනවා. නමුත් සදහන් කළ තියෙනවා පින්වතුනි අඟුලිමාල කුමාරයා පළවෙනියට මිනී මරණකොටම අර මතක ශක්තිය නැති වුණාලු. ඒ නිසා තමයි මේ ඇඟිලි කපලා මාලයක් සකස් කරගෙන ගෙලිහි පැලඳ ගත්තේ. හැමදාම කරන්නේ ඇඟිල්ල ඇඟිල්ල ගණන් කරනවලු. තමන් කොච්චර ඇඟිලි එකතු කරාද කියලා
මතක නෑලු. ඒ කියන්නේ මතක ශක්තිය නැති වුණේ ඇයි? ප්‍රාණඝාත අකුසල කර්ම කරපු නිසා. අර සම්භව ජාතකයේදී මේ කාරණාව විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා. මට මේවට උදාහරණ ඕන තරම් කියන්න පුළුවන්. නමුත් අපේ කාලය ප්‍රමාණවත් නැති නිසා මේ උදාහරණ විශේෂයෙන්ම ඉදිරිපත් කරන්න නැත්තේ ඒ සම්භව ජාතකයේදී සම්භව කුමාරයා කියන බෝසතාණන් වහන්සේ මුළු ජම්බුද්වීපයටම විසඳ ගන්න බැරි ප්‍රශ්නයක් එක්තරා බ්‍රාහ්මණී රජුගෙන් අවසරය ලබාගෙන එනවා මේ බ්‍රාහ්මණ පවුල ළඟට විසඳන්න පිළිතුරු හොයාගන්න ප්‍රධාන බ්‍රාහ්මණිය ළඟට ඇවිල්ලා මේ බ්‍රාහ්මණිය මේ ප්‍රශ්න වලට පිළිතුරු අහනකොට කියන්නේ මගේ වැඩිමහල් පුතා ළඟට යන්න. නමුත් වැඩිමහල් පුතා අකුසල කර්මයක් කරලා ඒ අකුසල කර්මයේ බලය නිසා මතක ශක්තිය නැති වෙලා. මේ සම්භව ජාතකයක් බොහොම විශේෂ ජාතකයක්. අපි යම් දවසක්ම අරගෙන මේක සාකච්ඡා කරනවා නම් ගොඩක් හොඳයි කියලා හිතෙනවා. මොකද ඒ තරම් රසවත් ජාතකයක්. ජාතක පාළියම බොහොම රසවත්. මේක බොහොම විශේෂ ජාතක කතාවක්. ඊළඟට මේ වැඩිමහලු සහෝදරයා කියනවා මේ අපේ දෙවිනි මල්ලිගාවට යන්න. ඔහු ළඟට ගියාමත් ඔහුත් අකුසල කර්මයක් කළා. කියන්නේ මේ පරදාර සේවනයක් කරලා තමන්ගේ බිරිඳ ඉදගෙන වෙනත් භාර්යාවක් වෙත ගිහිල්ලා ඒ අකුසල කර්ම නිසා මතක ශක්තිය නැති වෙලා. කියන්නේ මේ සම්පූර්ණ මතකේ නෙවෙයි අර ප්‍රශ්නේ විසඳන්න පුළුවන් මට්ටමේ බුද්ධියක් නැහැලු දැන් තමන්ට. කරුණු මතක් වෙන්නේ හැලු. මේ හොඳ කාරණා විශේෂයෙන් ඉගෙන ගන්න දරුවන්ට. ඊළඟට තමයි කුමාරය ළඟට යන්නේ. ඉතින් දෙවෙනි සහෝදරයා කියනවා අපි බාල මල්ලිකාවට යන්න. හත්වැරේදී සම්භව කුමාරය ළඟට යන්නේ මේ ජම්බුද්දීපෙටම විසඳ ගන්න බැරි ප්‍රශ්නයකට පිළිතුරක් වාගෙන ඒ විලාවේදී කුමාරයා ඉන්නේ වැලිසෙල්ලම් කර කර. කාරණාව ගිහින් බ්‍රාහ්මණිය අහනකොට බ්‍රාහ්මණට හිතෙන්නේ මට දැන් සෙල්ලම් කරන ලදරුවෙක් ළඟට තමයි මේ ප්‍රශ්නේ විසඳ ගන්න යන්න වෙලා තියෙන්නේ කියලා. නමුත් අපේ බෝසතන් වහන්සේ වස්ත්‍රය හරියට ඇඳගෙන වැලි ටික ගසලා දාලා යම් ආසනියක වාඩි වෙලා පල්ලගක් බැඳගෙන බ්‍රාහ්මණට කියනවා බ්‍රාහ්මණිය ඔබ ඕනම දෙයක් අහන්න මං ඕනම ප්‍රශ්නයකට පිළිතුරු දෙන්නම් කියලා මේ සර්වඥ පවාරණය කරනවා. සර්වඥ පවාරණය කියලා කියන්නේ ඕනම දෙයක් අහන්න ඒ අහන ඕනම දෙයකට පිළිතුරු දෙනවා කියන මේ සිංහනාදය. ඉතින් මං මෙතන සදහන් කළේ අර තමන්ගේ වැඩිමහ සහෝදරය දෙන්නටම මේක ප්‍රකාශ කරගන්න බැරි වුණේ අකුසල කර්ම කළා තියෙන. ඒ නිසා මතක ශක්තිය අඩු වෙලා තියෙනවා. තමන්ගේ ඥාණයට ඒ අකුසල කර්ම නිසා හානි වෙලා තියෙනවා. ඒ නිසා මේ හොඳ දේවල් ලැබෙන්නේ නැති වෙනම නරක දේවල් වෙනකොට නරක දේවල් නැති වෙනම හොඳ දේවල් කරනකොට. ඒකයි භාග්‍යතුන් වහන්සේ මේ කාරණාවද කියන්නේ දීර්ඝ ආයුෂය ලබන්න නම් දීර්ඝ ආයුෂය ලබන ප්‍රතිපදාව සම්පූර්ණ කරන්න ඕන. එනම් ඒ කුසලයේ වඩනකොට ආයුෂ දීර්ඝ වෙනවා. රෝගයක් යටපත් කරගන්න නම් ඒකට අනුරූපී කුසල් කරන්න ඕන. ඒක වාසි දෙකක් තියෙනවා. මම නිතරම කියන්නේ කන්දක් උඩ ඉඳලා විශාල ගලක් පහළට පෙරළුනොත් ඒ ගල උඩට අදින එක ටිකක් අසීරුයි. ටිකක් නේ බොහෝ අසීරුයි. හැබැයි ගල පෙරලෙන්න කලින් ඒකට පිළියම් කරා නම් අර ගල උඩට අදිනව තරම් විහිස වෙන්න ඕනේ නෑ. අකුසලයේ ක්‍රියාත්මක වුණොත් ඒක යටපත් කරන එක පින් උතුණි තාම මාරු දෙයක්. හැබැයි ක්‍රියාත්මක වෙන්න කලින් යම් කිසි කෙනෙක් හොඳට කුසල කර්ම කරලා තියෙනවා නම් අන්න ඒක පින් උතුණි තමන්තර අකුසලයේ විපාක දින එකකින් බේරෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ මේ ප්‍රඥාවෙන් කටයුතු කරන්න ඕන. තමන්ට නොලැබෙන දේවල් ලබන්න ඊට අනුරූපීව කරන්න පුළුවන් කුසල කර්ම කරන්න. ඊදී ලැබෙන්නේ කුමන වගේ කුසල කර්ම කරාමද? සමහර කෙනෙකුට අස්සාව ගැටළු වෙන්න පුළුවන්, ඉගෙනීම ගැටළු වෙන්න පුළුවන්, සමහරලට රෝග බය වෙන්න පුළුවන්, සමහර වෙලාවට විවිධ බාහිර මිනිසුගේ බලපෑම් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් දරු සම්පත්තියක් නැතිවීම වෙන්න පුළුවන්. මේ වගේ බොහෝ හේතු තියෙනවා. ඒතකොට ඒවා ලබන කුසල කර්ම කරොතින් ඒකේ වාසි දෙකක් කිවේ. එකක් මේ ජීවිතේක ලබන්න පුළුවන් පරිම උනොත් පින් උතුණි සංසාරයේට හරි ඒ අකුසලය නවත්ත ගන්න පුළුවන් නේ අපිට කුසල කර්ම බලවත් කරගෙන. එනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ එකයි දීර්ඝාෂය ලබන්න කැමති නම් දීර්ඝාෂය ලබන ප්‍රතිපදාව සම්පූර්ණ කරන්න ඕන. ඒ වගේම තමයි
යම් කිසි කෙනෙක් වර්ණය බලාපොරොත්තු වෙනම නම් තමන් ලස්සන වෙලා උපදිනවා තමන් ලස්සන රූපයක් ලබනවා කියන එකට කැමති නම් ප්‍රිය කරනම නම් ඒ ලස්සන ශරීරයක් ලබන ප්‍රතිපදාව සම්පූර්ණ කරන්න ඕන ඉතින් යම් කිසි කෙනෙක් වර්ණය ලබන ප්‍රතිපදාව නම් දුර්වර්ණ වීම අකුසල කර්ම කරන එකකින් වළකින්න ඕන මොනවද දුර්වර්ණ වීම අකුසල කර්ම ක්‍රෝධ අධික බව යමේ ක්‍රෝධයෙන් කටයුතු කළොත් ඒකෙන සංසාරේ දුර්වර්ණ වෙලා උපදිනවා අර අපේ මහබෝසතාණන් වහන්සේ එක්තරා ජීවිතයක තමන්ගේ බිරිඳ තමන්ට සකස් කළ තිබෙච්ච කැවුම් පසේ බුදුරජාන් වහන්සේ නමකට පූජා කරා කියලා ඒකට කේන්ති ගිහිල්ලා පසේ බුදුරජාණන් වහන්සේගෙන් ඒ කැවුම් ටික උදුරලා ගත්තනේ ඒ ද්වේෂ සහගතව කටයුතු කිරීමේ ක්‍රෝධේ සහගතව කටයුතු කිරීමේ අකුසල කර්ම නිසා අපේ බෝසතාණන් වහන්සේ කුස ජාතකයේදී කුස රජු වෙලා උපදින්නේ විරූපී ශරීරයක් ඇතුව ඉතින් බලන්නකෝ පබාවතිය ලබන්න ගිහිල්ලා බෝසතාණන් වහන්සේ කොයිතරම් දුක් විඳද පබාවතියගේ රාජධානියට ගිහිල්ලා පිඟුතුනි මොනවද නොකළේ මේ ජම්බුද්වීපේම විශාල අධිරාජ්‍යයක බලවත් රජ කෙනෙක් වෙලා ඉපදිච්ච බෝසතාණන් වහන්සේ පබාවතියගේ රාජධානී මාලිගාවට ගිහිල්ලා වරික කුඹල්කරුවත් එක්ක එකතු වෙලා වළං හැදුවා. තවත් වරික අරක්කෙමෙත් එක්ක එකතු වෙලා කෑමිව්වා. තවත් වරික ඇත්තුත් ඇත්ගාලට ගිහිල්ලා ඇත්තු බලාගත්තා. එච්චර දුකක් වින්දා. අර විරූපී මුහුණ නිසා. ତରେ එහෙම ලැබුණේ මොකක් නිසාද? අර සසරේ කරපු අකුසල කර්ම නිසා. එමනම් යම් කිසි කෙනෙක් ලස්සන වෙන්න කැමති නම් දුර්වර්ණ වෙන අකුසල කර්ම කරන එකකින් වළකින්න ඕන. ක්‍රෝධාධික වෙනවා කියලා කියන්නේ යමෙක් දුර්වර්ණ වෙන අකුසල කර්මයක්. එන මෛත්‍රී සිත වඩන එක තමයි වර්ණය ලබන කුසල කර්මය. ඉතින් ප්‍රධාන වශයෙන්ම දක්වලා තියෙන්නේ යම් කිසි කෙනෙක් වර්ණය ලබන්නේ වස්ත්‍ර දන් දුන්නම. මොකද මේ වස්ත්‍ර දාණය කියලා කියන්නේ වර්ණයට අනුරූපී වූ දෙයක්. මොකද කෙනෙකුට ප්‍රകൃතියෙන් ලැබෙන ශරීර වර්ණය එච්චර ලස්සන නෑ. ඒකෙනාගේ ශාරීරියේ ලස්සන වෙන්නේ අර අඳින වස්ත්‍රයෙන්. ඒකනේ මිනිස්සු විශේෂ විශේෂ වස්ත්‍රෙන් දම විශේෂ විශේෂ අලංකාරයක් තියෙන්නේ. ඉතින් වස්ත්‍රය කියලා කියන්නේ ආන් ඒ වගේ දියා. ඉන වස්ත්‍ර දාණය වත්ත දෝ හෝති වන්න දෝ. වස්ත්‍ර දන් දුන්නම වර්ණී ලැබෙනවා. හරියට ආහාර දන් දුන්නම බලය ලැබෙනවා වගේ. ඒ වගේම තමයි මේ සද්ධාවෙන් දන් දෙන එකත් වර්ණේ ලැබෙන විශේෂ කුසලයක්. මොකද සද්ධාවෙන් දන් දෙනවා කියන්නේ කර්මඵල අදහල දන් දෙන එකට. යම් කිසි කෙනෙක් තමන් කරන පින පිළි අරගෙන සද්ධාවෙන් මට මේ කරන පූජාවෙන් මෙන්න මේ වගේ ආනිසංසයක් ලැබෙනවා කියලා එහෙම හරියට විශ්වාස කරලා අදහල දන් දෙනවා නම් ඒකට සද්ධාවෙන් දන් දෙනවා කියනවා ඒකේ ආනිසංසය තමයි සසරේ වර්ණවත් වෙලා උපදිනවා ඊළඟට තවත් විශේෂ පුණ්‍ය කර්මයක් තමයි මේ මල් පූජාව ඒකත් ලස්සන වෙලා උපදින විශේෂ පුණ්‍ය කර්මයක් පිගතුනි මේ මල් පූජාව ගොඩක් දෙනෙක් හරි අනවබෝධයෙන් තමයි කරන්නේ මල් පූජාව පිළිබඳව බොහෝ දිනකට තියෙන අවබෝධය ඉතාම ප්‍රාථමිකයි දැන් උදාහරණයක් කියනවා නම් සමහර කෙනෙක් හිතන්නේ මල් පූජාව කියන්නේ මේ මල් ටිකක් අරගෙන ආසනෙ උඩ තියෙනවා කියන එක කියලා
එවනැත්තම් වට්ටියකට මල් ටිකක් කඩලා ඒක මල් ආසනෙ උඩ තැම්පත් කරන එකට තමයි මල් පූජාව කියන්නේ. ඒකට නෙමෙයි මල් පූජාව කියන්නේ. උදාහරණයක් කියන්නේ පහනකින් අපි පූජා කරන්නේ පින්වතුනි ආලෝකය. පහනක් පූජා කරාට අපි භාග්‍යතුන් වහන්සේට ඒකෙන් දෙන්නේ ආලෝකය. හඳුන් කූරක් පූජා කරාට අපි ඒකෙන් දෙන්නේ භාග්‍යතුන් වහන්සේට සුවඳනේ. පිගුතු කල්පනා කරලා බලන්න මල් වලින් භාග්‍යතුන් වහන්සේට මොනවද දෙන්නේ? මල් වලින් භාග්‍යතුන් වහන්සේට දෙන්නේ පින්වතුනි කාරණා තුනක් තියෙනවා. එකක් තමයි වර්ණය. වර්ණවත් මල් පූජා කරාම අලංකාර රටාවට සකස් කළ පූජා කරාම අන්න ඒක තමයි වර්ණීය පූජා කරනවා කියලා කියන්නේ. ඒකට හොඳ නුවණක් තියෙන්න ඕන. නිකම්ම මලක් අරගෙන ඒක පූජා කරන එක නෙවෙයි රටාවකට පූජා කරන එක තමයි මල් පූජාව කියන්නේ. නමුත් මිනිසුන්ට ඒ පිළිබඳවත් තියෙන බොහොම වැරදි ආකල්ප. දැන් ඔය පූජේමි බුද්ධං කුසමේන නේන කියන ගාථාව පවා ඒකේ තිබෙන එක්තරා කොටසක් තමයි ග්‍රහණය කරගෙන තියෙන්නේ. මුළු ගාථාවම නෙවෙයි. දැන් එක එක කොටසක් තමයි මේ මල් පරවෙනා වගේ තමන්ගේ ජීවිතයත් පරවෙන බව මේ මලට වෙන අනිත්‍ය බව තමන්ටත් වෙන බව වටහා ගන්න කියන එක තමයි ඔක අදහසක් ඉන්නේ. ඒක එක්තරා අදහසක්. ඉතින් ඔය අදහස හිතේ තියාගෙන තමයි මල් පූජා කරන්නේ. මුළු ගාථාවේ මොයි කොටස තමයි ග්‍රහණය කරගෙන තියෙන්නේ. ඉතින් කල්පනා කරලා බලන්නකෝ පින්වත්නි නුවණ තියෙනවා නම් බුදුහාමුදුරන්ට පූජා කරන මල් විතරද ඔහොම අනිත්‍ය වඩන්නේ තියෙන්නේ? හඳුන් කෝරත් අනිත්‍යයි. පහනත් අනිත්‍යයි. ආහාර ටිකත් අනිත්‍යයි නී. ඉතින් පිඟුතුනි අපි එහෙනම් මේ හැම එකක් පිළිබඳව එහෙම හිතන්න ඕනනේ. සියල්ල පිළිබඳව එහෙම හිතන්න ඕන. නමුත් ඒ පූජාව අපි හරියට කරන්න ඕන. නැත්තම් අපි වැරදියට පින්කම් කරාම අපට ලැබෙන්නේ ඒ කරන පූජාව ලැබෙන විදියට දෙන විදියටම තමයි අපට ලැබෙන්නේ. දැන් උදාහරණයක් හැටියට කෙනෙක් මලක් සකස් කරනවා. ඉතින් ඒ මල පෙති දිග හරිනකොට පෙති බිඳෙනවා, පෙති කැඩෙනවා, පෙති ඉරෙනවා. ඉතින් ඒ මල පූජා කරන බුදුරජාණන් වහන්සේට ඊට මොකද්ද වෙන්නේ? ඊළඟ ජීවිතවල තමන්ට වර්ණයක් ලැබි එක්ක අංග විකල වෙයි, එක්ක ශාරීරික මොනෝහර අංගවල අඩුපාඩු තියේ, ඇඟිලි කොර වෙයි, ඇහැ පිළිබඳ දෝෂ වෙයි. ඒ කියන්නේ ඇහැක් ලැබෙනවා, නමුත් ලැබෙච්ච ඇස සම්පූර්ණව ලැබිලා නැහැ. එක්ක බලනකොට වෙන පැත්තක් විදියට බලන වගේ තමයි පේන්නේ ඉස්සරහින් ඉන්න කෙනාට. එක මොනේ මොනෝහර අඩුපාඩුවක් තියෙනවා. එක ලැබෙච්ච දත් ටික සම්පූර්ණ නැහැ. මුළු මූණම ලස්සනයි, ශරීරයම ලස්සනයි. නමුත් සිනහ වෙනකොට ප්‍රියමනාප බවක් නැහැ. මම මේ කාරණා මතක් කරන්නේ නිඳා කරන නෙමෙයි, එවැනි අඩුපාඩුකම් තියෙන අයට. නමුත් මේ කාරණාවෙන් තේරුම් කරගන්න ඒ සසරේ අපි පිංකම් කරපු විදියේ ප්‍රතිඵල තමයි ලැබිලා තියෙන්නේ. මොකද ස්වභාව දහම හැම වෙලාවකම අපට කියන්නේ නුඹලා වපුරන බීජවලට අනුරූපී අස්වැන්නක් තමයි මන් දෙන්නේ. නුඹලා වපුරන බීජවලට අනුරූපී අස්වැන්න තමයි මම දෙන්නේ. කොස් ඇට හිටෙව්වොත් කොස් පැල දෙනවා. ඒ වගේ හොඳක් කළොත් හොඳ දේ දෙනවා, නරකක් කළොත් නරක දේ දෙනවා. අපි දැනගන්න ඕන මොන බීජයද අපි වගා කරගන්න ඕන. අපි හොඳ දේ ලබන දේද නරක දේ ලබන දේද අපි වපුර ගන්න ඕන කියන එක අපි පිංගතුනි තීරණය කරන්න ඕන. ස්වභාව දහමනේ මේක තීරණය කරන්නේ. ඒක අපි තීරණය කරන්නේ. එතකොට ස්වභාව දහමේ ක්‍රියාවලිය තමයි අපි වපුරන බීජයට අනුරූපී අස්වැන්න ලබලා දෙන එක. නැත්තම් අපිට කොහොම කළත් කමක් නැහැ. ඕන එකක් වෙච්චාවි කියලා හිතලා දෙනවා කියන එක
ඒක පිංගොත් අපිට සසරේ අපි කැමති දේ ලබන්නේ හේතුවක් නෙමෙයි. ඉතින් අපි හරියට දේ කරන්න ඕන. ඊට පස්සේදී ඉතින් අපි වැරදියට දේවල් කරලා අන්තිමට අපිම පසුතැවිලි වෙනවා. දැන් අර මම මුලින්ම කිව්ව කාරණාවල් ගත්තම එහිමයි. දැන් සමහර ළමයිට පිංගොතුනි දෙමාපියෝ සත්තු මරණ උපකරණ ගෙනත් දෙනවනේ. දෙමාපියෝ දරුවෝ ලවා සත්තු මරනවා. දැන් ඔය මදුරුවෝ මැස්සෝ වගේ සත්තු මරණ උපකරණ තියෙනවා. ඒවා ළමයිට තමයි ප්‍රිය. ළමයි සෙල්ලම් කරන උපකරණ වගේ. ඉතින් මේ සත්තු මරනකොට ඒවෙන් විශේෂ හඬක් එනවා. ඉතින් පව්කාරයන්ට බොහොම ප්‍රියමනාප හඬක් එන්නේ. ඉතින් ඒ දෙමාපියෝම ආයි සංසාරයේදී දරුවෝ ලබනකොට ඉතින් අර දරුවන්ට ඒ කර්මේ විපාක දෙන්න ගත්තෙන් පස්සේදී ඊට පස්සේදී දුක් වෙනවා. ඇයි අපි හොඳින් ඉඳලා අපිටම මෙහෙම වෙන්නේ? අපි කවදාවත් කාටවත් හිංසාවක් කරන්නේ නැහැ. ඇයි අපිටම මේ තරම් කරදර? ඇයි අපේ ළමයාම මෙහෙම ලෙඩ වුනේ කියලා ඔන්න දුක් වෙනවා. මතක තියාගන්න තමන් කරන දේ තමයි තමන්ට ලැබෙන්නේ. අපි හරි දේ කරොත් සබහව දහම අපිට හරි දේ දෙනවා. මල් පූජාවත් නුවණ මෙහෙවල කරන්න. ඒක වංචාවෙන් කරන්න එපා. දැන් සමහර අය අපි දකිනවා සුදු පාට මලක් ගත්තම ඒ මල ටිකක් පරබෙලා නම් දුර්වර්ණ වෙනවා. එහෙම නැත්නම් සුදු පාට මලේ කළු පාට දුර්වර්ණ වෙච්ච අවපැහැගෙන වෙච්ච තැන් තියෙන්න පුළුවන්. අතට ගත්තෙන් පස්සේදී තේරෙනවා මේ මල එච්චර ලස්සන නෑ කියලා. නමුත් විසිකරන තින් ලෝභකමට මොකද කරන්නේ? මල්ලාසනින් එව නැත්නම් මල් වට්ටියෙන් ඒ මල තියෙනවා. ඊළඟට මොකද කරන්නේ? හොඳ මලක් අරගෙන අර කැදෙවිච්ච මල වහලා දානවා. ඉතින් කාවද මේ රවට්ටන්නේ? නමුත් අන්තිමට කාවද රැවටෙන්නේ? සසරේ Tamanට ලැබෙයි බාහිරින් හොඳ දේ. බාහිරින් ලස්සන දේවල්. නමුත් අභ්‍යන්තරේ ගත්තම කිසිම වටිනාකමක් නැහැ. කිසිම ප්‍රයෝජනයක් ගන්න බෑ එකකින්. ඉන්සපි කරන දේ හරියට නොවන මෙහෙවල කරන මොකද එක මල් පූජාවක් කියන්නේ හරියට සංසාරේ වගේ අපි සනෝන මෙහෙවල ඒව කරන්න. ඒ වගේම තමයි භාගතුනස දේශනා කරනවා මේ සැප ලබන ප්‍රතිපදාව සම්පූර්ණ කරන්න ඕන. මොකද සැප ලබන ප්‍රතිපදාව දුක් විඳින අකුසල කර්ම කරන එකෙන් වළකින්න ඕන. කවුරු හරි කෙනෙක් හොරකම් කරනවා නම් ඒක දුක් විඳින අකුසල කර්මයක්. කෙනෙක් දුප්පත් වෙන්න එක හේතුවක් තමයි හොරකම් කිරීම. හොරකම් කිරීම කියන එක එකක් විවිධ හේතු තියෙනවා දුප්පත් වෙන්න. ඉතින් ඒ වගේ අකුසල කර්ම කරාම සංසාරේ Tamanට දුකක් ඇති වෙනවා. අනේව පිළිබඳව බලන්න ඕන අපි නෝනි. මොකද අපිට අයිති නැති කිසිම දෙයක් පින්ඔතිනේ හොරකම් කරන්න එපා. සමහර වෙලාවට Tamante එක ගන්න හිතේ නීදී නැති නිසා වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මේ ජීවිතේ නැති වෙලා තියෙන්නේ ඔය වගේ මකුසල කර්ම සසරේ අපි කරපු නිසා. ඒ නිසා ඒ අකුසල කර්ම කරන්න එපා. Tamange සිල්පදිය රකින්න හැම වෙලාවකම පින්ඔතිනේ උනන්දු වෙන්න. Tamante අයිති නැති අබ ඇටයක දෙයක් තරම්වත් තමන්ට අයිති කරගන්න උත්සාහ කරන්න එපා. මොකද ඒ පුංචි දෙයින් පවා යටත් පිරිසෙන් කියනවනම් තමන් වැඩ කරන ආයතනයේ කෙනෙකුගේ පෑනක් වෙන්න පුළුවන්. එව නැත්නම් ආයතනයේ කොලයක් වෙන්න පුළුවන්. ඒත් ගන්න එපා. තමන්ගේ හිත එච්චරට පිරිසුදුව තියාගන්න. මොකද අකුසල කර්ම කරන එක නෙවෙයි පිංගුතුනේ තියෙන ප්‍රශ්නේ. ඒව ගෙවන්න ගියාම විඳින්න වෙන ප්‍රශ්න දිහා දැක්කමයි අපි බය වෙන්න ඕන. ඊළඟට සැපවත් ජීවිතයක් ගත කරන්න ඒ සැප ලැබෙන පුණ්‍ය කර්ම කරන්න ඕන. ඒ ප්‍රධාන වශයෙන් කියන්නේ දන් දීම. දානේ කියලා ගත්තොත් දස දාන වස්තුවක්ම තියෙනවා. අන්න පාන වාදී වශයෙන් දස දාන වස්තුවක්ම තියෙනවා. ඒතකොට ඒවා අපි කරන්න ඕන. ඉතින් ඒ තුලින් පිංතුණි අපිට ඒ සැප ලබන්න පුළුවන්. හරියට පින් කරගත්තොත් යම් කිසි කෙනෙක් හරියට පින් කරගත්තොත් පින් උතුණී ඒ පින් කරගත්තු කෙනාව
මගහරින දෙවියන්ටත් බෑ. දැන් අපි සමහර වෙලාවට හිතන කාරණාවක් තමයි දෙවියන්ගේ ළඟට ගිහිල්ලා අපි දෙවියන්ගෙන් දේවල් බලාපොරොත්තු වෙනවනේ. නමුත් පින්ඔතුනි හරියට පින් කරගත්තු කෙනාට දෙවියන්ගෙන් ආරක්ෂාවක් යම්කිසි අනුග්‍රහයක් නොඉල්ලාම ඒ දෙවියන්ට තමන් වෙනුවෙන් කටයුතු කරන සිද්ධ වෙනවා. හරියට පින් කරගත්තම දෙවියන්ටත් බෑ පින් උතුණේ අපිව මගහැරලා ජීවත් වෙන්න. දැන් අපේ අනුරුද්ධ මහරහතන් වහන්සේ කලින් ජීවිතයක අන්න බාර කියලා බොහෝම දුප්පත් මිනිස්සෙක් වෙලා ඉඳෙද්දී උපරේට කියලා පසේ බුදුරජාන් වහන්සේ නමකට දානයක් දෙනවා. ඒ දානේ දීලා ප්‍රාර්ථනා කරන්නේ නිවන් දකින කම්ම මම කිසිඳු දවසක නැහැ කියන වචනේ අහන්න නොලැබේවා කියලා. මට කිසි දවසක නැහැ කියන වචනේ අහන්න නොලැබේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. එදා ඉඳලා ලබන සෑම ජීවිතයක්ම උසස් ජීවිත ලැබෙන්නේ අපේ භාග්‍යතුන් වහන්සේගේ කාලයේදී රාජ කුලයක අනුරුද්ධ කුමාරයා වෙලා උපදිනවා. කුමාරයා පොඩි කාලේ ඉඳලම මේ කැවුම් කන්න හරි ආසයි. එනිසා ගෙදර හැමදාම කැවුම් හදනවා. දවසක් කුමාරයා ළමයික සෙල්ලම් කරනකොට ඔට්ටු අල්ලන්නේ කැවුම්. ඉතින් කුමාරයා එදා හැම ඔට්ටුවක්ම පරදිනවා. කැවුම් නැතිවෙන සැරට ගෙදරට යවලා කැවුම් ගෙන්නව ගන්නවා. නමුත් ගෙදර පිසුපු කැවුම් ටිකක් ඉවරයි. එක වෙලාවක අම්මා පණිවිඩය වෙනවා කැවුම් නැහැ කියන්න කියලා. ඉතින් කුමාරයා රැවිල කියනවා කුමාරේ මෑණියෝ කිව්ව කැවුම් නැහැ කියලා. කුමාරයා ජීවිතේ කවදාවත් නැහැ කියන වචනේ අහලා නැහැ. ඒ නිසා කුමාරයට හිතෙන්නේ මේ නැහැ කියන්නේ කැවුම් වර්ගයක් වෙන්න ඇති. ඒ නිසා කුමාරයා කියන්නේ කමක් නැහැ මෑණියොන්ට කියන නැති කැවුම් හරියවන්න කියලා. ඉතින් සේවකේ කාරණාව අම්මට කිව්වම මෑණියෝ දන්නව මගේ පුතා කවදාවත් නැහැ කියන වචනේ අහලා නැහැ. කුමාරට මේක තේරුම් කරවන්න රත්තරම් පාත්‍රයක් හිස් පාත්‍රයක් අරගෙන පීනකින් වහලා සේවකයා ගැති කුමාරයගේ ළඟට යවනවා. නමුත් කුමාරය කරපු පින එහෙම හිස් පාත්‍රයක් ලබන්න පුළුවන් පිනක් නෙවෙයි කරලා තියෙන්නේ. හිස් පාත්‍රේ නගරෙ මැදින් අරගෙන යනකොට නගර ආරක්ෂක දෙවියන්ගේ හිසක කියන්න ගත්තා. පිඟුතුනි බැරි වෙලාවක් අතේ පාත්‍රයේ කුමාරය ගතට ගියා නම් ඒ දෙවියන්ගේ හිස පැලෙනවා. එනිසා දෙවියෝ දිව්‍යමේ කැවුම් වලින් අර පාත්‍රය පුරවනවා. කුමාරයාට ලැබෙන්නේ දෙව්ලොවින් ආපු කැවුම්. එනිසා දෙව්ලොව කැවුම් අති විශේෂ රසවත් බවක් තියෙනවා. එක කැවුමක් කනවා මේ අමුතු ජාතියේ කැවුම් මොනවද කියලා බලන්න ජීවිතේ කවදාවත් විඳු පුරති රසයක් ලැබෙනකොට අම්මත් එක ගිහලා රණ්ඩු කරාලු කුමාරයා. අම්මා මෙච්චර දවසක් ඉඳලා මේ තරම් රසවත් නැති කැවුම් හැදලා දුන්නේ නැතියි කියලා මට. ඉතින් කුමාරයා කියපු කතාව අම්මා අහලා කි කල්පනා කරනවා එනම් මගේ පුතාට දෙවිවරු අනුග්‍රහ කළා. ඒ වෙලාවේදී කුමාරයා කැවුම් ඊළෙන හැම වෙලාවකම අම්මා කරන හිස් පාත්‍රයක් කුමාරයාට අතර දෙනවලු. බලන්න පින්වතුනි අපි හරියට පින් කරගත්තම දෙවියන්ටවත් බැහැ පිංගුතුනි අපිව මගහැරලා ඉන්නේ. අන්න ඒ නිසා තමයි ප්‍රඥාවන්තයෝ හැම කාලෙකම ලැබෙන හැම මොහොතකම පින් කරගන්නේ. මොකද පිනක තිබෙන බලය ඔවුන් දන්න නිසා. ඒ නිසා ප්‍රඥාවන්තයා හැම වෙලාවකම පිංගුතුනි කුසල් වඩනවා. පින් දහම් කරනවා. ඒ නිසා අපේ පිංගුතුනුත් නුවණ මෙහෙවලා මෙන්න මේ පුණ්‍ය කර්ම ටික අපේ පිඟුතුන් කරන්න හැම වෙලාවකම අදිෂ්ඨාන කරන්න. ජීවිතේ ලැබව මේ ආත්ම භාවී අපේ පිඟුතුන් දස දාන වස්තුම දෙන්න. එකම තැනකට කොටු වෙලා පින් කරගන්න එපා. දැන් සමහර කෙනෙක්
අද කාලේ අපි දකිනවා මේ දැන් උදාහරණයක් ගත්තොත් සමහර අය කියනවා මම මේ වෙනකොට පස් වතාවක් දඹදිව වන්දනා කරලා තියෙනවා. ඉතින් ඊටාම හොඳයි. භාගතුන් වහන්සේ වෙනුවෙන් ඒ පුණ්‍ය භූමි වන්දනා කරන කි තාම උසස් දෙයක්. නමුත් මගේ අදහස තමයි ඊටත් වඩා හැම වෙලාවකම බලන්න කරපු පින්කම් කරන්න කලින් තමන් නොකරපු පින්කම් මොනවද තියෙන්නේ කියලා බලලා කරන්න. කොච්චර දේවල් තියෙනවද පින්තුන් අපිට කරන්න. දැන් දස දාන වස්තුම ගත්තොත් ආහාර පාන වස්ත්‍ර යාන යාන කියලා කියන්නේ මේ පාවහන් වලට ඊළඟට මල් සුවඳ ආලේපන වර්ග ඇඳ පුටු ආවාස ප්‍රදීප ප්‍රදීප උපකරණ මිනි මේවා පින්වතුනි කරන්න මොකද එකක් එකක් පූජා කරනකොට ලැබෙන ආනිසංසය විවිධයි තිබෙන මේ කාරණාවල් නුවණින් වටහාගෙන අපේ පින්වතුන් පුළුවන් තරම් ඒ කුසල් වඩන්න ඒ වගේම යසස ලැබීමත් ඒ විදියම තමයි අධිපති බව ලබන එකත් එහෙමමයි ඒ වගේම තමයි මරණින් මතුව සුගති සම්පත් ලැබීමත් ඒ විදියමම තමයි තිගිනිසා අපේ පින්වතුන් මෙන්න මේ කාරණාව හොඳින් වටහාගෙන අප්‍රමාදීව මේ කුසල් දහම් වඩන්න ඒ කුසල් දහම් වඩනකොට සසරින් ගෙන අකුසල කර්මයන් යටපත් කරගෙන අපේ පින්වතුන්ට ඒ උසස් කුසලයන් වඩාගෙන සසරට එකතු කරගන්න පුළුවන් එසේ උසස් උසස් කුසල් ධර්මයේ පිළිබඳ මනා අවබෝධයක් ඇති කරගෙන අපේ පින්වතුන්ට මුළු සසරටම ප්‍රයෝජනවත් වෙන විදිහට ඒ කුසල් දහම් වඩන්න මේ උතුම් සද්ධර්ම දාණය උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමවටපත් කරනවා හොඳයි එහෙනම් අද දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාව මේ විදිහට පවත්වන්නට දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදුණි නුගේගොඩ පදිංචි රුවණී අසංකා සහ නලින්ද රාජසිංහ කියන මෙන්න මේ පින්වන්ත දෙපළ විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා 2023 මේ මාසේ 21 වෙනි දින 11 වෙනි උපන්දිනයේ සමරන සනෝක ඉඳුවර රාජසිංහ පුතුණුමන්ට ආශිර්වාදයේ කිරීමත් ඒ වගේම තිස්සමහාරාම අලුත්ගොඩ විසු රණහිපුර සහල් ව්‍යාපාරේ නිර්මාතෘ PRH කුලුතුංග ආදරණීය පියාණන්ට පින්පෙත් අනුමෝදන් කිරීමත් නිමිති කරගෙන තමයි මේ උතුම් පින්කම් සිද්ධ කරන්නේ ඉතින් මුලින්ම මේ මාසේ 21 වෙනි දින 11 වෙනි ජන්මදිනයේ සමරන සනෝක ඉඳුවර රාජසිංහ පුතුණුවන්ට අපි ආශිර්වාදයේ කරමු. ඉතින් ඒ දරුවාට නිරෝගී සුවපත් භාවය ලැබේවා මුළු මහත් ලෝකයාම දහමින් සුවපත් කරන්නට අද මේ උතුම් ධර්ම දානමේ පින්කමේ දායකත්වයේ දැරීමේ කුසල ආනිසංස බලයෙන් ඒ දරුවාගේ සසර ගමන ආලෝකමත් වේවා. මේ ජීවිතයේ සියලු බලාපොරොත්තු ඉටු කරගන්නටත් ඒ දරුවාට මේ සියලු පින් අනුමෝදන් වේවා මේ ජීවිතය අනාගතයේ වෙනුවි යන ගමනේදී තමන්ගේ බලාපොරොතු අපේක්ෂා සියල්ල ඉටු කරගන්න අධ්‍යාපන කටු සාර්ථක කරගන්න ප්‍රඥා ලෝකයේ පහළ වේවා අනාගතයේ සියලු අරමුණු ඊටාම පහසුවෙන් ඉටු කරගන්න බාධා වලින් තොරව අනාගතයට ගමන් කරන්නට ඒ දරුවාට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ආශිර්වාදේ කරනවා එවගේම දවසරයකට පෙර මිය ගිය ආදරණීය පියාණන්ටත් යතුළු කොට මව්පිය දෙපාර්ශවෙම මිය පරලෝ ගියපු සියලු මියගේ ඥාතීන්ටත් මේ සියලු පින් අනුමෝදන් වී සසර ගමන සුවපත් වේවා එවගේම ඒ හැම දිනාගේම පරලෝකී ජීවිත සුවපත් වේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි අපි පින් අනුමෝදන් කරමු එවගේම සුජීවත්ව සිටින මෑනියන් දෙපළ වන පුෂ්පාරංජනී මෑනියන් ප්‍රේමා රාජපක්ෂ මෑනියන් කියන දෙපළටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියලා අපි මේ වෙලාවේ ආශිර්වාදයේ කරනවා. ඉතින් ඒ හැම දිනාටම මේ සියලු කුසල් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගෙම සියලු බලාපොරොත්තු අපේක්ෂා සියල්ල මුදුන්පත් වේවා. ඒ වගේම රෝණිය සංකා නලින්ද රාජසිංහ කියන දෙපළටත් තම තමන්ගේ සියලු බලාපොරොත්තු සියල්ල ඉටු කරගෙන කායික සුවපත් භාවය මානසික සුවපත් භාවය ළඟා කරගෙන සංසාරයේ ගෙන අපි යම් කිසි අකුසල කර්මයක් නිසා හෝ මේ ජීවිතය යම් දුකක් උරුම වෙලා තියෙනවා නම් යම් දුකක් අනාගතය උරුම වෙන තියෙනවා නම් මේ සියලු අකුසලයන් යටපත් වෙලා මේ ධර්ම දානමය අති උදාාර කුසලානිසංස ධර්මයේ බලයෙන්
ඒ සියලු කුසල් බලවත් කරගෙන මේ ජීවිතයේ සියලු බලාපොරොත්තු සියලු ඉටු කරගන්නට ශක්තිය ධෛර්ය ලැබේවා අවසානයේදී ඔවුන්ට ඔබ අප හැම දිනාටම කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උදාර කුසලානිසංස ධර්මය පාරමී ධර්මයක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු ආකාශට්ටහා චුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං